මේ දැන් මේ මුදල් මගේ අතින් දෙන ඒවා නෙමෙයි. මෙතන කවුරුවත් දෙන ඒවා නෙමෙයි. මේ ඔක්කොම මේ බදු මුදල් ඔගොල්ලෝ අපි ඔක්කොම රණ සීනි පිටි වලින් ගෙවන බදු මුදල් වලින් හදලා දෙනවා. එතකොට ඒක මේ මිනිසු දෙන එක අපි මිනිසුන්ට හොඳ ප්‍රතිලාභයක් ලබා දෙන්න මේවා කරන්න ඕනේ. ඒක නිසා මේ මේක කෙරෙන විදිහට ඔබතුමා මැදිහත් වෙලා මේක කරුණාකරලා අපිට කරලා දෙන්න. සාකච්ඡාව සමේ රැස්වීම අවසන් කරන්න විශේෂයෙන්ම අද දින මම ස්තුතිවන්ත වෙනවා ප්‍රාදේශීය ලේකම්තුමියටත් වගේම එතුමියගේ කාර්ය මණ්ඩලයටත් අකුරට වැඩ කරන දවසක් වුණා. අපිට පුරුදු වෙච්ච ආකාරයට වේලාවට කලාවට මීගමු ජනතාවගේ දුකී දුප්පත් අසන ජනතාවගේ පාදරණ ටික හදන්න, ඒ වගේම නිවාස ආධාර ටික ලබා දෙන්න, විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවගේ දුකින් කඳුලෙන් හරි හම්බ කරන දෙයින් යැපෙන දේවස්ථාන පල්ලි කෝවිල් මුස්ලිම් දේවස්ථාන ඇතුළු සියලුම දේවස්ථාන වලට ලබා දෙන අපි සංවර්ධිත ව්‍යාපෘති වලට ලබා දෙන ලක්ෂ 7, ඒ වගේම සෝලා ව්‍යාපෘතිය, ඒ වගේම පාසල් වල කැසිකිලි වැසිකිලි පාසුකම්, සනීප ආරක්ෂක පාසුකම්, යටිදල පාසුකම් සංවර්ධනය කිරීම, මේ සියල්ලකටම අපේ රටේ ආදරණීය බදු ගෙවන ජනතාවගේ මුදල් යොමු කරලා තියෙනවා. අපි දේශපාලන අධිකාරිය හැටියට මේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලුමට සැපයුම ලබා දෙන පිරිසක්. එතකොට මේ යාන්ත්‍රණය රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මේ රාජ්‍ය සේවක සේවිකාව. එතකොට අපි දෙගොල්ලෝ එකතු වෙලා මේ වැඩ සටහන ක්‍රියාත්මක කරොත් තමයි මේකේ උපරිම ප්‍රයෝජනය අපේ මේ මීගමු නගරේ, මීගමුව ග්‍රාමයේ, මීගමුව ප්‍රදේශයේ ජනතාවට ලැබෙන්නේ. ඉතින් මම ඉතාමත් සතුටු වෙනවා, විශේෂයෙන්ම මොනතරම් ප්‍රශ්න ගැටලු තිබුණත් අපි මන්ත්‍රීවරු එවාගෙම රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා මේ ගන්නා වූ ප්‍රයත්නයට මම හිතන්නේ කිසිදු ඵලයක් නැති දෙයක් නෙමෙයි අපි කරන්නේ. මෙහෙට ඵලයක් තිබෙන දෙයක් තමයි කරන්නේ. නමුත් අපේ කාලය අපි ඒකට යොමු කරනවා. ඉතින් මේ පිළිබඳව සියලුම නිලධාරීන්ටත් අපේ මන්ත්‍රීවරුන්ටත් මේ ආසනයේ සංවිධායකවරයා හැටියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියටත් මම ස්තුති ප්‍රණාමය පුද කරමි. නැවත වතාවක් මෙවැනි ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීමේ රැස්වීමක් තව මාසිකින් හෝ ඊට පසුව හෝ පවත්වන්නට අපි කටයුතු කරමු කියමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමියට නැවත වතාවක් මගේ ස්තුතිය පුද කරමි. මෙම රැස්වීම සමාප්ත කරනවා.